ආයුබෝවන් ඔබ සැමට අද මා ඔබට කියා දෙන්න ලෑස්ති වෙන්නේ දිසා 32 තියෙන අපි බාලදක්ෂ හැටියට දිසා 32ක් ඉගෙන ගන්නවා. ඒතර දිසා 32 පහසුවෙන් ගොඩනගා ගන්න කොහොමද කියලා තමයි අද මා ඔයාට කියලා දෙන්න හදන්නේ. ඒතර ඔයගලන්ට මම පේනවා මේ ප්‍රධාන දිසා 8 පෙන්වන්න මම ඊතල ලකුණු කරගෙන තියෙනවා. ඊළඟ දිසා 16 ගොඩනගා ගන්න විදිහට අපි එක ටිකක් දිගට දක්වලා තියෙනවා. ඊළඟ දිසා 32 කරන්න කොටට දක්වලා තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද පහසුවෙන් මේක ගොඩනගා ගන්න කියලා. අපි ප්‍රධාන දිසා 8 ඉස්සෙල්ලා ලියාගෙන යනවා. ගොඩනගන පැහැදිලි ඇති ප්‍රධාන දිසා ටික අපි ලියන්න ගියා. ඊට පස්සේ බලන්න අපි සලකන්නේ ප්‍රධාන දිසාවන් දෙකක් අතර තමයි හැම විටම සලකන්නේ මේ දිසා ගොඩනැගීමේදී. ඒතර මේ ප්‍රධාන දිසාන් අපි දෙකට උතුරයි නැගෙනහිරයි අතර තියෙනවා. ප්‍රධානම දිසා දෙක ඇති උතුර නැගෙනහිර සලකනවා. ප්‍රධාන දිසා හතර උතුර දකුණ නැගෙනහිර බස්නාහිර කියන ටික. ඒතර උතුර නැගෙනහිර තමයි එක ළඟ තියෙන්නේ. මේ දෙක අතර තියෙන අනු දිසාවකට ඊසාන ඊළඟ දිසා 16 ගොඩනැගීමේදී අපි මේ ළඟ ප්‍රධාන දිසා හැටියට සලකන්නේ උතුර ඊළඟ අනු දිසාව ඊසාන. එහෙනම් අපි මෙතන කියනවා මෙතන නම් කරනවා මේ ප්‍රධාන දිසාව මුලින් දාලා උතුර ඊට පස්සේ අනු දිසාව දාලා උතුරු ඊසාන. ඊට පස්සේ මේ විදිහට තමයි මෙතන තියෙන ප්‍රධාන දිසාව නැගිනහිර. එහෙනම් නැගිනහිර මුලින් දාලා ඊට පස්සේ අනු දිසාව ඊසාන. නැගිනහිර ඊසාන. ඔය ආදි වශයෙන් ඊළඟ ප්‍රධාන දිසා දෙක ගත්තා නැගිනහිර දකුණේ දිසා 16 ගොඩනැගීමේදී මෙයා නැගෙනහිර ගිනිකොන. දැන් ඔයගොල්ලන්ට පැහැදිලි ඇති මේ කොහොමද ගොඩනැගෙන්නේ කියලා. දකුණු ගිනිකොන. එහෙනම් මෙතන දකුණයි බස්නාහිරය අතර අතර මෙයා දකුණු නිරිත. මෙයා බටහිර නිරිත. එතකොට ඊළඟ ප්‍රධාන දිසාන් දෙක උතුර බස්නාහිර ගත්තාම එතර මෙයා උතුර ළඟ එතර අපි මෙතන උතුර දානවා. ඊළඟට තියෙන්නේ වයඹ. එතර උතුරු වයඹ. මෙයා සෝරි මෙතන උතුර නේ මෙතන බස්නාහිර. නම් බස්නාහිර වයඹ. මම මෙතන වැරදුනා. මෙතන බස්නාහිර නම් බස්නාහිර වයඹ. මෙයා තමයි උතුර ළඟ. එහෙනම් උතුර වයඹ. උතුරු වයඹ. හරි. දැන් ඕගොල්ලන්ට පේනවා අපි පහසුවෙන් දිසා 16 ගොඩනගාගත්තා. අපි බලමු ඊළඟට දිසා 32 වෙන්න ගොඩනගන්නේ කොහොමද කියලා. එතකොට දිසා 32 වෙන්න ගොඩනැගීමේදී අපි ඒකෙත් බලන්නේ ප්‍රධාන දිසා හතරෙන් ප්‍රධාන එක ළඟ පිහිටි දිසා දෙක තමයි සලකන්නේ. අපි මේ එක ළඟ පිහිටි දිසා දෙක සලකනවා අපු මුලට. උතුර නැගෙනහිර. එතකොට මෙතන උතුර ආසන්නයක අපි සලකන්නේ නැගෙනහිරට දික් උතුර හැටියට. එතකොට නැගෙනහිර දික් උතුර. එතකොට අපි මේක අනිවාර්යෙන් මේ ප්‍රධාන දිසා දෙක ළඟ තියෙන එක මුලින් පුරවා ගන්න ඕන. එතන මෙයා නැගෙනහිරට දික් උතුර මෙයා උතුරට දික් නැගෙනහිර. එහෙනම් උතුරු දික් නැගෙනහිර. එතන මේ දෙක පුරව ගත්තට පස්සේ ඉතුරු දෙක පුරව ගන්න පහසු. එතන මේ දෙපැත්තෙම තියෙන ඊසානට මේ ආසන්නයක එහෙනම් අපි මෙයා පර උතුරු පැත්තට එහෙනම් උතුරු දික් ඊසාන මෙයා ළඟ නැගෙනහිර පැත්තට එහෙනම් නැගෙනහිර දික් ඊසාන. හායි ඔය විදිහ අපි බලමු ඊළඟට අනුත් ප්‍රධාන දිසාවන් දෙක නැගෙනහිර දකුණ අතර පිහිටි දෙක අපි මේ කොහොම සම්පූර්ණ කරන්නේ කියලා ඔබට මතකයි. මුලින්ම අපි පුරව ගන්න ඕන ප්‍රධාන දිසාවන් දෙක ගාව තියෙන දෙක. නැත්නම් අපිට වරදිනවා. මෙයා අපි ලියන්නේ නැගෙනහිර දික් දකුණ. මෙයා දකුණ දික් නැගෙනහිර. පැහැදිලිනේ. එතන මේ දෙන්නම ගිනිකොන. මෙයා මේ පැත්ත බර නැගෙනහිර. එහෙනම් නැගෙනහිර දික් ගිනිකොන. මෙයා දකුණ දික් ගිනිකොන. පැහැදිලිනේ. හරි. ඔය දැන් ඕගලන්ට පැහැදිලි මේක හරිම ලේසි. අපි ප්‍රධාන දිසාවන් දෙක ළඟ තියෙන එක අපි මුලින් පුරවන්නේ. මෙයා බටහිර පැත්තට එහෙනම් බටහිර දික් දකුණ. මෙයා දකුණු පැත්තට එහෙනම් දකුණ දික් බටහිර. එතන මේ දෙන්නම නිරිත. එතන මේ බටහිර පැත්තට බර එකේ නම් මෙයා එහෙනම් බටහිර දික් නිරිත.
මෙයා දකුණු පැත්තට එහෙනම් දකුණ දික් නිරිත දැන් දැන් හරිම ලේසි මේ අපි අනිවාර්යෙන් කිව්වා බස්නාහිර උතුර දැන් අලකන්නේ මෙයා එතකොට බස්නාහිර දික් උතුර මෙයා උතුරු දික් බස්නාහිර එතන මේ දෙන්නම් වයඹ මෙයා බස්නාහිර දික් වයඹ මෙතන නැගෙනහිර sorry උතුර දික් වයඹ උතුර මෙයා උතුරු පැත්තට ළඟ එතන උතුරු දික් වයඹ ඔය විදිහට අපි පුරව ගන්න ඕන අපි මේ දිශාවන් අපිට ප්‍රධාන දිශාවන් ටික පැහැදිලි නැති වුණොත් ඒ වගේ වැරදීම් සිද්ධ වෙන්න පුළුවන් ඒ හින්දා ඕගොල්ලෝ වරදින් නැති වෙන්න නිවැරදිව උත්සාහ කරන්න තනිව මේක ගොඩනගාගන්නේ කොහොමද කියලා පැහැදිලි නේද